Sri Lanka Podu Jana Permuning Swadhini Vechcha Mantri Kandayam Hatarak Thiyenawa Garu Kathanathuwani Parliament. Eyin Mantri Kandayam Tunak Sambandhayen Gataluwak Nathuwa Andupakshe Welawa Wen Karanawa. Api Vipakshe Asungattu Palawini Dawase Indala Apita Andupakshe Anith Swadhini Vechcha Kandayam Walata Labichcha Kale Ayin Wela Thiyenawa. Dan meveni tattwayan kipayak Garu Kathanathuwani Itihase Mata Matakai Dosha Abiyogayen Passe Garu Lalith Adulathmudili Emathumata Garu Gamanidhi Sannayaka Emathumata me ආකාරයෙන්ම දණ්ඩනයක් පාර්ලිමේන්තුවට ලැබුණා. මේ ආකාරයෙන්ම වාරණයක් ලැබුණා. ඊපස් අපි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නකොට මම හිතන්නේ අපේ ප්‍රසන්න රණතුංග මැතිතුමාද ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාද කැඳවුම් කරු. අපිට ඒ ආකාරයෙන්ම මේ සභාව තුලදී කතා කිරීමේ නිදහස අහිමි වුණා. අපි මේ සභාස මේ ඔබතුමා ඉදිරිපිට මේ කොරිඩෝ එකේ අපි වාඩුණා ඇවිල්ලා. අපි ජිනීවා ගිහිල්ලා IPU එකට කතා කරා. කතා කළා තමයි IPU එකෙන් මේ නියෝගය ගත්තේ. ඒක මුළුමනින්ම ජනතා පරමාධිපත්‍ය කෙලසීමක් කියලා. අපි අතරේ විවිධ මතවාද තියෙන පුළුවන් ගරු කතානායකතුමනි. මතවාදේ පරස්පරයන් තියෙන පුළුවන්. හැබැයි මන්ත්‍රීවරෙක්ට කතා කිරීමේ නිදාස අවස්ථාව ස්වාධීනව තමන්ගේ අදහස පළ කිරීමේ අවස්ථාව මම හිතන්නේ නැහැ කිසිවෙකුට අහුරන්න පුළුවන් කමක් තියනවායි කියලා. දැන් ඔබතුමත් පිළිගන්නව නම් ඒක වැරද්දක් කියලා. ගරු අගමැතිතුමත් පිළිගන්නව නම් ඒක වැරද්දක් කියලා. ගරු ජනාධිපතිතුමත් පිළිගන්නව නම් ඒක වැරද්දක් කියලා. එහෙමනම් මේ ව්‍යවස්ථාදායකේ නොවන වෙනත් හස්තයක් අතක් තියන්නට ඕන එක පාලනය කරන. අපේ නිගමනය වෙන එක. ඇලස් බලාපොරොත්තුම ඇමතුමනි මම තව කාරණයක් කියන්න ඕනේ. මම ආණ්ඩු පක්ෂෙම ඉඳගෙන කතාවල් ඉල්ලද්දි මට වෙලාව හම්බුනේ. හැන්සන්ට් එකේ බලන්න මම මේ මං අන්න අරේ ආසන ගිඳන් තමයි මං කිව්වේ. විශ්ය ගැන දන්න මිනිස්සුන්ට කතා නැහැ. ඔව් නේ මං නේ පොඩකින් මට වෙච්ච දේ ගැන කවුරුත් කතා කරලේ නැහැ වෙලා. පොඩක් ඒක මං නිවැරදි කරන්න තමයි හදන්නේ. ඔබතුමා එහෙම කිව්ව එක හොඳයි. මම ෆිනෑන්ස් කමිටි එකේ මෙම්බර් කෙනෙක්. මං බැංකුවේ අවුරුදු 8ක් හිටියා. මං බැංකේ එක්සෑම් එක ඉවර කළා තමයි ඩොට් ආවිල්ලා උසාවියට ගියේ. ඔබතුමා දන්නවා මම ආචාර්ය උපාධිය රත් කළේ වාණිජ කටයුතු වලට දාලා පබ්ලික් ඇඩ්මින්ස් කමිටින් එළියට දැම්ම. මං වෙනුවෙන් කවුරුත් කතා කරලේ නැහැ. මම මොනවද කිව්වෙත් නැහැ. මම මොනවද කිව්වෙත් නැහැ. නෑ මම කියන්නේ ඉතිහාසයේ වෙච්ච දේවල්. දැන් Tamanට යමක් වෙනකොට තමයි හැමෝටම හිතෙන්නේ මේ ගැන කතා කරන්න. හැබැයි එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි එහෙම නෙමෙයි පොඩක් ඉන්න කියන්නේ. පොඩක් ඉන්න කියන්නේ ඔය කවුරුත් කතා කරන්නේ නැහැ කොහෙදවත්. සුසිල් ප්‍රේමජයන්ත 2006 පාර්ලිමේන්තුවට ආවේ. ආ එයා මේ පාර්ලිමේන්තුවේ මේ මේ අවුරුදු 20ක් හිටපු මන්ත්‍රීවරෙක්. එහෙම කතා අඩු කරන එක වැරදි. ආ එහෙම ෆිනෑන්ස් කමිටියෙන් අයින් කරපු එක වැරදි. එයා බැංකුවේ අවුරුදු 10ක් එහෙම කවුරුත් කිව්වේ නැහැ. හැබැයි ඔබතුමන්ලා වෙනුවෙන් අපි ඒක කරනවා.